පිහිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි දැරිය මියාමේ සිද්ධියට අදාළව උද්ගල සාක්ෂිවලට අනුව ප්‍රකාශ 40ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. අධ්‍යාත්මික තාක්ෂණික සහ පරිවේශනීය සාක්ෂි මගින් ඉස්මතු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රකාශ දෙකක් ඊයේ දින තවදුරටත් ලබා ගන්නු ලැබුවා. ඊට අමතරව විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත් කර තිබුණා. එම අධිකරණ වෛද්‍ය මඩුල්ලේ වාර්තාව ඉදිරියේදී ලබා දීම නියමිතව තිබෙනවා. මීට අමතරව මෙම දැරියට පෙර මෙම නිවසේ තවත් කාන්තාවන් 10 දෙනෙක් පමණ සේවය කර තිබෙනවා. 2009 වර්ෂයේ සිට මෙම 10 දෙනා අදාළ තැරැව්කරු විසින් රැගෙන පුද්ගලින් බවට වාර්තා වෙන්නේ. ඒ 10 දෙනාගෙන් 2 දෙනෙක් මේ වන විට මියගොස් තිබෙනවා. 8 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින අතර එම 8 දෙනාගේම ප්‍රකාශ මේ වන විට සටහන් කර තිබෙනවා. දැනට 22 වෙනිදා එක් කාන්තාවක් සඳහන් කළේ ඇයට ඉස්ත්‍රිදූෂණයක් සිදු වූ බව. ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඊයේ දිනේත් කැලණිය ප්‍රදේශයේ දැනට රැකියාවක් කරන මෙම නිවසේ 2009 සහ 2010 වර්ෂයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ 29 වෙනිදා තැනැත්තියෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරනු ලැබුවා. ඇය ප්‍රකාශ කරන්නේ ඇයට බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී යම් ලිංගික අතවරයක් සිදු බවට. එම අතවරය සිදු කර ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් බව අනාවරණය වී තිබෙනවා. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව තිබෙන්නේ. මෙම දිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු මෙම නඩුවෙත් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. මියගිය ඉශාලනී ජූඩ් දැරියට සාධාරණයේ ඉටු කරන ලෙස බල කරමින් භගවන්තලාව බොගවාන වතුයා ඒ වතුකම් කරුවන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වුණා. බොගවාන තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම එක් රැස් වූ වතුකම් කරුවන් උදෑසන 8 සිට 9 දක්වා පැයක කාලයක් මෙම උද්ඝෝෂණයේ නිරත වුණා. උද්ඝෝෂණයේ නිරතව සිටි වතුකම් කරුවන් කියා සිටියේ ඉශාලනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණ හමුවේ උපරිමයෙන් දඬුවම් දෙන ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.